ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. कौद हेम किया कौरद किया कौरद मंगेन कथा पदमी ये वागे मून हुरे वाले कौरद कथा विन समहर की नो या हरी आडंबर आई चेला मगे अति आडंबर आपने पदमी मम मगे पाड़ी जीवते एक समारा है में हितन व्यक्ति मट मगे दागम गुरु मुख कट दो किचरित के आलू ना तो नद्द केला इना वायदा मट की हुए दैमो लुड़दागा तो तीवर आई क्या ये मम की हुए आठ मट का मक नहीं वाई ममा ही वेमस कुसु माँ वर्दवा तेरू करने का आदरे मठ अलुद्या की नहीं मम एक मठ उनके नहीं एक मम किया खाली मटू ना अयो आई तो इधर गाने एक और तेरे में कुछ आप मटो आठ के लोगों कथा वक्त है ना मंगे के पास से दस को आठ के ना हूँ जब मट दें वागन किया वागन मनोत मट के लिए मुनवद वाट मांगे ने देने का नौने वागे तात मनोत करा मगे तात कम करवे इसर वड़ करे ली मोले अनतुरा केला दें यार वड़ करा ना मारे इतने कुछ लोगों ने जीवित नहीं मगे अम्मा गमे इले वाले को तो करना पले वाले लेकिन ही बिकना ना अयो मंदिया वो विधि बल मंगे ने बुक तो मट मगे जीवित दुखक नहीं वही पादनी हेमोम को सत्य लाऊ को दिन मम दुपत ना के मदा का तेगे ने दुख लगते हर कुछ पोसत ना के जीवित हम दिया खुले पोसत मगे दिमाग खुले रेडिये वागे हमने तत्ते वाटों का काद रहे थे जीवित क्या ने वहाँ पुद्म दिया खुले थे अयो एम क्या ने नहीं බලන්න අපි කිට්ටු වෙච්ච හැටි ඔගලගේ බැච් එකේ අය මට කිව්වේ තනියු කත
චාර්ලතා කියලා. ඒ දැන් චාර්ලතා තනි වෙලා නැහැනේ නේද? ඔව් ඒ කතා ඇත්ත. ශිරෝමිට මොකද තනිකම ගැන හිතෙන්නේ? තනිකමට මං හරි ආසයි. මුළු ලෝකෙම ඇත්තලා තනියම ඉන්නකොට කෙනෙක්ට තමන් ගැන දැනෙන්න ගන්නවා. ඒ ජීවිතය කියන්නේ ඒක නෙමෙයි. ශිරෝමගේ හිතේ මොකක් හරි දුකක් තියෙනවා නේද? අපෝ නැ ජීවිතය ගැන කිසිම දෙයක දුක් වෙන කෙනෙක් නෙමෙයි මම. මට ජීවිතය කියන්නේ හරියට වන්දනා ගමනක් වගේ. ඒ වන්දනා ගමනේ අපි එකිනෙක හමු වෙනවා. ඊට පස්සේ වෙන් වෙලා යනවා. අපි කාටව එක වෙනස් කරන්න බෑ. සඳේලියටත් තුනු වෙන මගේ හදවත. මං කවි ලියනවා සඳ ගැන ඔබ දිහා බලාගෙන. හරිම ලස්සනයි මේක. ඔක මල් ලියපු කවියක්. ඔක මල් ලිව්වේ සුවිශේෂී කෙනෙක් වෙන. ඔයාට එහෙම කෙනෙක් ඉන්නවද? මගේ හිතේ විතරක් නෙමෙයි හැම ගැහැණු ළමෙක් තුළම එහෙම කෙනෙක් ඉන්නවා. සමහරක් විට ඒ කෙනා යථාර්ථයක් වෙන්නත් පුළුවන්. තවත් සමහර වෙලාවට සිහිනයක් වෙන්නත් පුළුවන්. කවුද ඔයාගේ හිතේ ලැගුම් ගත් ඔය සිහින කුමාර? දැන් නිලවරණත් ලං වෙනවා නේද? අපි මහින්ද වෙනුවෙන් මොන හරි කරන්න ඕන. අපිට මොනවද මහින්ද වෙනුවෙන් කරන්න පුළුවන්? අපි ගර්ල්ස් හොස්ටල්ස් වලට ගිහිල්ලා කැන්වසින් කරමු. ශිරමුත් එනවනේ අපිට උදව් කරන්න. ඔව් අනිවාර්යෙන් මම උදව් කරනවා. මොකද මහින්ද කියන්නේ හරිම කලාතුරකින් හම්බ වෙන අමුතු චරිතයක්. මහින්ද හරිම බුද්ධිමත්. ඒ වගේම අවංකයි. ඒ වගේ කෙනෙක් වෙනුවෙන් යමක් කරන්න ලැබෙන එකත් අපිට ලැබෙන ලොකු අවස්ථාවක්. මතකද රැක් කරන කාලේ ඒ හරියට යකෙක් වගේ අපේ ඒ දවස්වල යව දකින්නකොට හිතත් ගැහෙනවා. මතකද පෙරෑරේ ආපු හැටි? කීර්තිසේන මට ලියුමක් දුන්නා කියලා බොරුවට චෝදනා කරලා නිමල්වයි කීර්තිසේනවයි දනගස්සලා නඩු ආපු හැටි. අයියෝ මට මතක් වෙන්නේ නිමල් මගේ ළඟට රෝස මලක් අරන් ඇවිත් දන ගහලා මගෙන් ආදරේ ඉල්ලපු හැටි. මට ඒක මගේ ජීවිතේ සුන්දර මතකයක්. ඒකත් කරේ මහින්ද තමයි. මහින්ද අයියට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. මගව තියෙන ඈඳපු චිත්‍රයක් මම පෙන්නන්නද? බලන්න කවුද මේ රැවුල කියන කෙනා? ඔය චේගුවේරනේ. ඇයිලා මේවා චේගුවේර වඳුරන්නේ නැද්ද? මහින්ද අයියාගේ කැමැතිම චරිතේ. මහින්ද අඳින චිත්‍ර කොහොමද ආගාවතේ? අනික මහින්ද කැමති චරිත කොහොමද ඔයා දන්නේ? හරි හරි අපිට ඒවට උත්තර ඕනේ නැ නේද අයියා? මං ඉස්සෙල්ලත් කිව්වේ ජීවිතය කියන්නේ හරියට වන්දනා ගමනක් වගේ. දැන් ඔන්න මෙහෙමයි කතාව පටන් ගන්න. ඔන්න මං දැන් අස්සය පිට නැගලා එනවා. ඔන්න එක සැරේටම කවුද කෑ ගහනවා මාව බේරගන්න මාව බේරගන්න මාව බේරගන්න කියලා. නෑ නෑ නිවි යූ. ඊට පස්සේ මම දැක්කා රාජකුමාරිව හොරු වගේ පැහැරගෙන යනවා. දැන් තෝර කවුද හොරු? උඹලා දෙන්න තමයි හොරු. එතකොට රාජකුමාරි කවුද? රාජකුමාරි වෙන කවුරුවත් නෙවෙයි. අපේ සෝමේ.
මේ මචං අපි රාජකුමාරි තව යාළුවෙක් දාමුකෝ යාළුවෙක් යාළුවට කවුද දාන්නේ අපි යාළුවට දාමු මේ ජයන්තිය අන්න හරියට ඉතින් ලස්සන උන්නේ එහෙනම් දැන් අපි පටන් ගන්න හරිනේ උන්න මං එනවා ඊට පස්සේ රාජකුමාරයෙ බේරගත්ත පස්සේ මම රජ වුණා මම තමයි ඊට පස්සේ කිං දෙවනි සරත්සිරි මා පිටන්න නේ මට ආයෙත් කියන ආරංචියක් තියෙනවා පත්තරේකින් ආව මා ෆොටෝ ගන්න ෂා දැන් කවද්ද එක පත්තර යන්නේ? ඒක නම් හරියටම දන්නේ නැහැ. ෆොටෝ ලස්සන නම් පත්තරේට තෝරගන්නවා කියලා එයාලා කිව්වේ. අනිවාර්යයෙන්ම පත්තරේට දානවා. ඔයා කොහොමද එහෙම කියන්නේ? නෑ ඉතින්. ඔහා ලස්සනයි. ඉතින් ඒ ළමයා කියපු කතාව ඇත්තනේ. සෝමේ ගොඩාක් ලස්සනයි. මොකද ඔගොල්ලෝ කියන්නේ? අනුමත කිරීමක් ඒක අනුමත එකක් එහෙමනම් ඉතින් කමක් නැහැ සෝමේ ඔය කවුද නිලේක් වෙන්නද බලාපොරොත්තු වෙන්නේ ඔව් මගේ හිතේ ලොකු ආසාවක් තියෙනවා නිලියක් වෙන්න ඒක පොඩි කාලේ ඉඳලා මගේ හිතේ තියෙන ආසාවක් ඔයාල හිතනවාද ඒක වැරද්දක් කියලා පිස්සුද මොකද්ද ඒකේ තියෙන වැරද්ද? මිනිස්සු කොච්චර ආදරෙයිද නළු නිලියන්ට? හැමෝටම නළුවෙක් නිලියෙක් වෙන්න ලැබෙන්නේ නැහෙනි. ඒකටත් ඉතින් වාසනාව තියෙන්න ඕන. අපේ සොමිටේ වාසනාවක් තියෙනවා, ලස්සනක් තියෙනවා. තොර දැන් ජයන්ත් කවුරුන්ද හිතන් ඉන්නේ? මං හිතන් ඉන්නේ ටීචර් කෙනෙක් වෙන්න. ෂා මරුනේ. ජයන්තිට ඒක නියමට ගැලපෙනවා. ඉතින් ජයන්තර දැනුස් සලකන්නේ ටීචර් කෙනෙකුට වගේ තමයි. ඒක නෙවෙයි. සරත්සිරි දැන් කවුරු වෙනද හිතන් ඉන්නේ? මම හමුදාවට යන්න තමයි ඉන්නේ. හැබැයි ඊට ඉස්සෙල්ලා උසයි පපුව හදා ගන්න ඕන. පපුව නම් පුළුවන්. උස තමයි ප්‍රශ්නේ. මචං, මට මේක අකුල් දෙක දෙන්න බැරිද මචං? පාඩම් පොත බැලුවා. කෝ බලන්නේ? සිංහල ජන කවි. කිච්චිරි හැම වෙලෙම පාඩම් වලමයි නේද? අයි පත්මිනී. ඔයා පාඩම් කරන්නේ නැද්ද? අපෝ මට කම්මැලි. මම වැඩක් කියන්නද? ඔමට පාඩම් කියලා දෙන්න. මම ඔයාලගින්ම වාඩි වෙලා. මට සිංහල ජන කවි ගැන කියලා දෙන්න. මොකද බලන්නේ? ජන කවි ගැන පත්මිනීට මොනවද දැනගන්න ඕනේ? ජන කවි ගැන කිසිත් මොනවද මට කියලා දෙන්න පුළුවන්?
මොකද ඔය හිත ඩිඩ්ඩික් ගන්න මට මෙතනට ඇහෙනවා නෑ එහෙමකුත් නෑ මගේ හිත හොඳට තියෙනවා ඔය හිත කාටවත්ම දෙන්න නැද්ද නෑ මම මොකටද මගේ හිත වෙන කාටවත් දෙන්නේ මම ඉන්නවත් දෙනවද අනේ දෙන්න කිච්චිරි අද හවසට අරන් ගිහින් පරිස්සම් කරලා හෙට උදේට අපෝ ගෙනත් දෙන්න කිච්චිරි හරි ලැජ්ජයි නේද නෑ මං ලැජ්ජ නෑ මම මොකටද ලැජ්ජ වෙන්නේ කිච්චිරි ලැජ්ජ වෙනව දකින්න මං ආසයි ඔයා ලැජ්ජ වෙනකොට ඔයාගේ කන් රතු වෙනවා अने पत्मी निकंग इन्न कौर हरी दाकी इति देखा मैं कुछ खाना मेरी कने के वरद दत्ती ना कुसुम मां की तेरे तो जाना कभी फाड़ मार के ना दोगुना यार वरद दुआ मां खाना मेरे को ओ कोई देखी मां वाव हमें तो नहीं बनी අපි අමුද කැන්ටින් පැත්තට. හා පරි. කිච්චිරි, එහෙමනම් අපි යනවා. ඔයාට පාළු නැහනේ. පාඩම ඉදිරි ටික අපි වෙන දවසක් කරමු හොඳද? හා පත්මිනේ. හොඳයි. अके अक् अहलतीन कीमनतीन लुविन्नी एक् दीकट वेय समत कील मकमेक दीकट वितरा अके प्रेम कर मंगपदीन मट प्रेम कुमार कील नमदमे मुन दे आहे मुनात मट कमे अके अपिता मंगेन तीयागत बलापुर कड़वे दिन मट बेह माव हम की व्याई अके अक्ल थिंग मे वगैन अद्दे की तीन उद्वियनी अक्लागे नी मे वगे उपदेश वेडीटी उपदेश बाल पीली मल्ली अरुण बुलू नैतु कीन देख हसुद की आप प्रश्न ना हाँ प्रश्न वाले उत्तर दिन मैं लुक एक किया बेरु मैं हिरवे मगे हदारी अहिंसक मंग आदरेकर निगन गे हिंदी चित्रपाटी वाली ए तो हिंदी चित्रपाटी वाले नलू तर मन धैर्यवंतने आके मट आदर पुलवादर प्रकाश कर चित्रपट आदरण ये वाले हों दे बस्ती
හොඳ ඇක්ෂන් තියෙන ඒව හොඳට හිතට වදිනවා ආදරේ හදවතට වදින්න ඕන දෙයක් නෙමේද දැන් බලන්න ඔය චිත්‍රපටි කරන අය ඌව ගැන හොයලා බලලා තමයි ඔවා කරන්නේ එයාලා හරියටම දන්නවා ආදරේ කියන්නේ මොකද්ද කියලා ඉතින් උඹට ඔය චිත්‍රපටි වලින්ම පුළුවන් නේ උඹට ඔය තියෙන පුරස්නේ විසඳ ගන්න වැඩක් නෑ අක්කේ හින්දි චිත්‍රපටි වල නළුව මම්මගේ ලොක් වෙන්නේ නෑ එයාලා කියන්න ඕන දේ කෙලින්ම කියනවා මේ තුන්සේ ප්‍යාර් කර්තා හේ කියලා ඒ කියන්නේ මම ඔයාට ආදරේ කියලා ඊට පස්සේ දෙන්න අත් අල්ලගෙන මල් ගස් වටේ දුවලා සින්දුවක් කියලා තමයි නවතින්නේ ඉතින් පස්සේ වැඩි ඉවරයි ඉතින් දැන් උඹට තියෙන ප්‍රශ්නේ මොකද්ද උඹ ඇයි ඒ ගැල් ළමයා ගාවට ගියාම හිර වෙන්නේ එයා මට ආදරේද කියලා මං හරියටම දන්නේ නැහැ අක්කේ ඒත් ඒක නොදැන ආදරේ කරන්න ගියාමයි මං ලොක් වෙන්නේ අනේ අක්කේ අක්කගෙන් මට උපදෙසක් ඕනේ එයාගෙන් නාහ එයා මට ආදරේද කියලා දැනගන්න විදියක් කියන්නකෝ මං උඹට ක්‍රමයක් කියලා දෙන්නම් प्रेमिनी हदवत उदौके සෝමේ ඔ මොනා හරි ගැන කල්පනා කරනව නේද? ඇයි මන්ට කියන්න බැරි දෙයක්ද? ඔයාට කියන්න බැරි දෙයක් මගේ ළඟ නැහැ කියලා දන්නවනේ. මට අම්මයි අක්කයි කියන දේවල් මතක් වෙනවා. අම්මයි අක්කයි කියන දේවල්? ඇයි මොනාද ඔයාට යාලා කියන්නේ? ජයන්ති ඔයාට මාව මොන වගේද පේන්නේ මං කොයි වගේ කෙනෙක්ද ඔයා තමයි මට මේ ලෝකේ ඉන්න හොඳම 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 යාළුවා ඔයා හරි හොඳයි සෝමේ එහෙම නෙමෙයි ජයන්ති ඔයා මට ඇත්ත කියන්න මං ඇත්තටම කොයි වගේ කෙනෙක්ද ඔයා මුකක් හරි ලොකු හිතමාරුවකින් ඉන්නේ ඇයි සෝමේ මොකද උනේ කියන්නකෝ මම අපේ පවුලට බරක් කියලා මට හිතනවා ජයන්ති. අම්මට අක්කටයි මාව බරක්. ඔයාට පිස්සුද සෝමේ? ඒගොල්ලෝ කොච්චර උත්සාහ කරනවද ඔයාට හොඳට උගන්වලා ඔයා හොඳ තැනකට ගන්න. තාත්තා සනීප වුණාට පස්සේ අම්මට කිසිම අඩුපාඩුවක් දැනෙන්න දුන්නේ නැහැ. එළවලු විකුණලා හරි අම්මයාව මේ තත්ත්වයට ගෙනාවනේ. ඔයාගේ හැම අවශ්‍යතාවයක්ම සම්පූර්ණ කරා. අම්මයි අක්කයට කොයිතරම් ආදරේද සෝමේ? ඒ හින්දම තමයි ජයන්ති මට හිතෙන්නේ එයාලට මාව බරක් කියලා. මං කැමති දේවල් මං ආස කරන දේවල් එයාලගෙන් ඉල්ලනකොට එයාලට මාව කරදරයක් කියලා හිතනවා ඇති. කවදාවත්ම නෑ සෝමි. අම්මටයි අක්කටයි ඔයාට දෙන්න පුළුවන් හැම දෙයක්ම එයාලා දෙනවා. අඩුවක් වුණත් වෙන්නේ අම්මගේ අක්කගේ ආදරෙන් නෙවෙයි. එයාලට තියෙන අගබිගකම් නිසා. සෝමි එදා ෆොටෝ මහත්තයා ෆොටෝග්‍රැෆ් එක ප්‍රශ්නයක් වුණාද? අක්කා කැමති නෑ මං ඒ වගේ වැඩවලට සම්බන්ධ වෙනවට. එයා කියන්නේ ඒ වගේ දේවල් වලින් මම්මගේ මුළු ජීවිතේම අවුල් කරගන්නේ කියලා. එක අතකට අක්කේ හිතන එකත් සාධාරණයි. අක්ක ඔයාට වඩා සමාජය ගැන දන්නවා. ලෝකයේ වෙන දේවල් දැන දැනත් එයා ඔයාව ওই විදිහ දේවල් වලට යවන්න අකමැති ඇති. මන් දැන් පොඩි ළමෙක් නෙමේ ජයන්ති. හොඳ නරක මොකක්ද කියලා මට දැන් තේරෙනවා.
අපි කොච්චර උස්මහත් වුණත් අපේ වැඩිහිටියන්ට අපි තාමත් පුංචි ළමයි. එයාලා හැම වෙලාවෙම බලන්න අපිව පරිස්සම් කරන්න. එතකොට ඔයා කියන්නේ මගේ ආසාවල් හිතේ හංගගෙන වැඩ කරන්න කියලාද? කවුද දැන් එහෙම කිව්වේ? ඔයා මේ හැමදේම අම්මයි අක්කයි එක්ක කියන්නේ. මුලින්ම අම්මත් එක්ක කියන්නේ. වැඩක් නෑ ජයන්ති. අම්මයි කටින් පිට වෙන්නේ අක්කගේ වචන. අක්කගේ අදහස්. එහෙනම් ඔයා අක්කට කියන්නේ. අක්කට කියන්නේ? අක්ක ගත්කටටම කියයි ඔය විකාර වැඩ නවත්තලා පාඩම් වැඩවලට හිත යොමු කරන්න කියලා. එයාට චිත්‍රපටි කියන වචනේ ඇහෙනවටත් කැමති නෑ. ජයන්ති මට වැඩ කියන පොඩි බඩුවක් තියෙනවා. මොකද්ද? ප්‍රේම්ට මේ දවස්වල මොකද්දෝ වෙලා. පිස්සුවෙන් වගේ දොඩවනවා. පිස්සුවෙන් වගේ දොඩවනවා? මේ ළඟදි මට ප්‍රේම්ව හම්බුණා. හම්බ වෙච්ච වෙලාවෙත් මොනවදෝ කියෙව්වා. එයාට කවුදෝ හම්බෙලා මොකක්ද කියන්න තියෙනවලු. ඒත් එක කියාගන්න විදියක් නැතිලු. දැක්ක ගමන්ම ලොක් වෙනවලු. අනිවාර්යයෙන්ම කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක් වෙන්නේ නැති. අනේ පෞසෝමේ. හරිම හොඳ අහිංසක කොල්ලා. ඕන වැඩක් තක් ගාලා කරගන්න පුළුවන්. හරිම හිත හොඳ කොල්ලෙක්. ෂුගර් එකටම කෙල්ලෙක් රැවටිලා ඇති. අනේ පව්. ඒ වගේ හිත හොඳ අවංක කොල්ලොන්ව රවට්ටන කෙල්ලොත් ඉන්නවනේ. ඒ වගේ කෙල්ලොන්ට නම් හොඳ පාඩමක් උගන්වන්න ඕන. සෝමේ, ඔය ප්‍රේම්ගෙන් අහන්නකෝ ප්‍රශ්නේ මොකද්ද කියලා. මම ඇහුවා ජයන්ති, කොහෙද කියන්නේ නෑනේ. ලොක් වෙනවා කිය කී කරකිනවා. ජයන්ති, ඔයාට හම්බුනොත් ඔයා ප්‍රේම්ගෙන් අහලා බලනවද? මොන වුණත් අප ප්‍රේම්ට උදව් කරන්න ඕනේනේ. සෝමේ, දැන් යන්නද? මට ගෙදර පොඩි වැඩක් තියෙනවා. මම හෙට එන්න. හරි, පරිස්සම යන්න. හරි. පොඩි බලන්න කවුද එන්නේ කියලා. ආනේ ලොක්කයියා. ලොක්කයි කවදාව ගමේ ආවේ? ඊහවස කුසෝ. කොහේ යන ගමන්ද මේ? කොහෙවත් නෑ. මෙහෙම තමයි යන්නේ. කොහොමද පොඩි? හොඳින් ඉන්නවා ලොක්කයියේ. කෝ ගෙදර අනිත් අය? අම්මයි සෝමේ සෙලස්තිනලා ගෙදර ගියා. තාත්තා උදේම වැඩක් හොයාගෙන ගියා. මාමා ආපහු වෙට්ටේනවද? නෑ. ඒ තරම් සෝයක් නෑ ලොක්කයි. ඒ තාත්තා ගෙදර ඉන්න කැමති නෑ. මොකක් හරි පොඩි වැඩක් හොයාගෙන කරනවා. හොඳයි ලොක්කයි. ඔයාට කොහමද? මං පොතක් ගෙනා ඔයාට කියවන්නේ. ජීපි සේනානායක මහත්මයාගේ පලිගැන්න කියවලා තියෙනවද? නෑ ලොක්කයි. ඒත් මම මේ පොත ගැන අහලා තියෙනවා. මිසනස් කවිවල මුල්ම කවි විදියට සලකන කවි මේ පොතේ තියෙනව නේද? ඔව්. වාහරි. දැන් ගොඩක් දේවල් දන්නවා නේද? ඉතින් ලොක්කයි යන්නේ මට පොත් කියවන පුරුදු කර. කුසෝ, මේ පොතේ ලස්සන කවි පන්තියක් තියෙනවා. දෑත බිම තබා පස්සට වාරු වී නිසලව හුන් ඇගේ ලිහිල් කෙස් රොදා නිහඬව හමන සුළඟින් එසවි මහා මූණේ හැපෙත්ම ඇගේ රන්වන් මුහුණ දෙස බැලුම් මම. ඇසීමට දිගු කලක් පුලපුලා බලා සිටි කිසිවක් ඇසීමට සිටි. කුසුම් දන්නාද මේකේ තේරුම මොකද්ද කියලා? කෙනෙක් ගැන තව කෙනෙක් තුල ඇතිවන ආදරය ගැන නේද ලොක්කයි? ඔව්.
හිතේ ඇතිවෙන ආදරය ගැන. කුසුම්ට තාම ඒවා තේරෙන්නේ නැහැ. කුසුම් තාම පොඩි කෙල්ලෙක්. ලොක්කයට පේන්නේ තාමත් මම පොඩි ළමයෙක් විදියටද? නෑ. වෙලාවකට ලොකු ගෑණියෙක් විදියටත් පේනවා. ඒත් එක්කම තාම පුංචි කෙල්ලෙක් නේද කියලා හිතෙනවා. ඇයි එහෙම හිතන්නේ? පුරුද්ද. එමං එහෙම හිතනකොට කුසුම අකමැතිද? නෑ. ලොකයි හැමදාමත් මට පුංචි කෙල්ලෙක් ඉදිරි සැලකනවාට මං කැමතියි. එමං ඔයාගේම නංගි නිසා. ලොකයි. මං පුංචි ඉල්ලීමක් කරන්නද? ඔයා ගමයාම බලන්න. යන්ති වායදාර සංගීත කාමරේදී කියපු කවිය අපව කියන්නකෝ. ග්‍රැන්නෙල්ට කවියට හිත ගිහිල්ලා වගේ. ඔව් ඔව් ඒක නම් මට තේරුණා. නිලන්ති මේගොල්ලන් කියන එක ගණන් ගන්න එපා. ඒක කියන්නකෝ. ඔව් නිලන්ති ඒ කවිය හරි ලස්සනයි. අපිත් කැමති ඒක ආයෙම අහන්න. ඔය ඇත්තටමද කියන්නේ? ඇත්තම තමයි. ඔයා ඒක ලස්සනට කියනවා. ඉන්න මං තාලම්පට ගහන්න. ඔයා කියන්න. සුමිත්තර්ථ උරුලෑවෙක් ඇති කළාට බලල් වේද මැණිකලේ පල් හැපුණට කමෙක් ඇහිඳලා ගනීද මානෙල් මල් පිපුණු ලෙසට මීමැස්සන් රොණට ඒද ගුණෙන් උතුම් කිරියම්මා එකිරින් වැඩියා දනීද ෂා බලන්න අපේ ජනගීත කොච්චර ලස්සනද කියලා. බටේර ගැත්කම් වගේ නෙවෙයි අපේ දේවල් අපිට වටිනවා. ජනගී ගැන නම් කිත්සිරිගෙන් තමයි අහන්න ඕන. ඒ මොකද නෑ කිත්සිරි දවසක් මට ජනගී ගැන කියලා දුන්නා. ආ දැන් පද්මිනිට ජනගී ගැන කියලා දෙන්නෙත් කිත්සිරිද? ඒක නම් මොකද කුරහසක් තියෙනවා. මේ ඔය කතා වලින් වැඩක් නෑ දැන්. සංගරාවේ වැඩ කොහොමද? ලිපි ඔක්කොම එකතු වෙලාද? ඔව් මම බාරගත්තු ටික මම එකතු කරා. ඒවගේ සංස්කරණය කරලත් ඉවරයි. මටත් පොරොන්දු වෙච්ච හැම කෙනෙක්ම ලිපි බාර දුන්නා. එහෙනම් දැන් අපිට තියෙන්නේ ආයිමත් හම් වෙලා සංගරාවේ අන්තිම වැඩ කටයුතු පිළිල කරන්න. මේ ඒක නෙමෙයි. අපි දැන් සංගරාවේ කවරට දාන්න කාගේ පින්තූරේද? අපි ඒකට උඹේ පින්තූරේ දා. ඇයි? ඒ මොකෝ? ඒකේ පරිණාමවාදය ගැන ලිපියක් තියෙනනේ. ඉතින් උඹේ මූණේ හොඳටම හෝමෝ සාපියන් ගතිය තියෙනවා. නෑ නෑ නෑ. අපි ඒකට උඹේ මූණේ දාමු. ඒ මොකටද? එතකොට අඩකාරයෝ සංග්‍රහව ගනි පාන් උතන. ඔබ කොහොමද? අඩගයන් විරුද්ධයිනේ. ඉස්සරි. ඔයා මොනවා ගැන සංග්‍රහවට ලියන්නේ? මං ලියන්නේ යටත් විජිතවාදය ගැන. ඉතිහාස සර් කියපු කතාව සම්පූර්ණ ඇත්ත. අපි යටත් ජාතින් බවට පත් වුණාට පස්සේ තමයි අපිට අපේ වටිනාකම් නැති වුනේ. නිදහස ලැබලා මෙච්චර කාලයක් ගිහිල්ලත් තාම අපිට මේ මානසික වහල්කම තියෙනව නේද? කුසුම් ඔයා මොනවද සංග්‍රහවට ලියන්නේ? අනේ ලිපිවල අත් පිටපත් ලියලම මගේ අත් රිදෙනවා. හැබැයි හම්බ වෙච්ච ලිපි කියවල මගේ දැනුම නම් දැන් වැඩි. ඒ කියන්නේ සංග්‍රහව සාර්ථකයි.
आई बोंट कब मास्टर आई बोंग लंदा आ रही आई बो मामा मैं मगे बलागन माह हितिया बतूमा है ना कं बैठा गोटा गए लोई मैं तो उस लोग गोटा कह रहे सिकुरा लाबल एक का दिक्कत बाबा कोटना विवेक क्या ऐत्ते मने तब मुकोटे तमुसे मटे नहीं क्या लगी हुई मंग केलिम म किया ना मटा अवश्य ही कबू मास्टर ने किया ये आटे पड़ी योजना वाद दागन जब मुकाद दी दरवी के नाम सोमी 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 ये मलाम आपको लिस्ट के ने मुकाद दो लिस्ट का ये का तमाई बाबा कोटन ने नियम बताया के नाम लिस्ट के एक यानी कप मास्टर मगे वैदे केरिन नंद ये नमो वेलिस्ट कर दागन भेज दे मैं क्या ये दरवी के नमो वेलिस्ट कर दान बे अभी मेहम बैठा कर अभी और ना तमसे के नमो दाम वेलिस्ट कर तमसे केंद्र को पिए के ना ओ कप मास्टर देनो मिन मीन नवांश लक्ष्मे मीन नवांश गुण आलवाई बाणो मैं केंद्र बाण हन पाल हन ज्ञान केंद्र विवाह स्थान विवाह स्थान कुछ शनि वगे पापग्रह आवम केंद्र पावे इतकोट मुखद विन कप मास्टर विनदे हरम सरल तमस जीवित हिरी अखर का मार लोक मारे कप मास्टर कुहमद मेक लिहागा पोलटी का एक प्रश्न अग्ने मुनवाद आवश्यक कुल वर्ग औषध वर्ग औषध कुल कोमद शिकुरा मटकरा सली कुल सली कुल सली को शिकुरा सली दिखुरा वसी एक तमसी वीदांकर विधि तम रूपे लभ मम तमसरे वीदा लिस्ट खादल दिन मेतन पड़ी पुराने मास्टर मेतन सिकुराट चंद्र आप इतकोट मुखद वेन्नी तमसे इकमन मेकड़ मुखर कर मेतन महा भयानक ग्रह पीटी मत्ती नेता इक्मन मोई तमस के कमती ज्ञान मेट तमस मिपावे तम बलवा सिकुराट चंद्र पे नति कोट ये ज्ञान मेट को तमस पे कप मास्टर पुदुम दुमग्नि तीयनी मे ग्रहपीठ ज्ञान हरियट मून बला वगे हेमदेकन इतकोट कप मास्टर सिकुराट चंद्र पे मुखद कर कप मास्टर सलीट पीसी करना हो बना मेन लोग साली बट बना कर देने पुलवा कापू महात्या सातरुण होती थी क्या नाम है आशु अभी पोडक नवतीन दिलाए मुद ऐनांगी मट अक्का कटिया खता करो हाँ ये तिखमन आम अम्मत बलांगे तीन
आपके ऐ ओया मगे ते का तरह ने दिन्ने ऐ हिमानी ओया टनो किया फोटो गत्ते का ते ओया मगे ते का तरह ने दिन्ने नहीं नंगी मन तरह ने एक मट दुकाय आने आपके ओया की हितरी दन बालागे निम्मे मंगे वैदे करे एक मटे वाते के एगन खता करने बाय ही तुना अगर माते खता करने बाय ही तुने बेरी वेलावत ओया पाकी हुआ मंगे पाकी हुआ नंगा नोकरी ना ओया की हितरी दला ये वैदे करने मम्म कहमती हूँ नया के හෙත් මන් දන්නවා කොහොමටත් ඔයා මේ වැඩේට කැමති වෙන්නේ නැහැ කියලා. ඒකද අම්මලව ඇස්සෙව්වේ. ඔව්. එතකොට හරි ඔයාව කැමති කරගන්න පුළුවන් වෙයි කියලා හිතුවේ. අනේ අක්කේ. මං ආස කරන දේවල් මට කරන්න හිතෙනවා. මට ඒව ඔයා වගේ පාලනය කරගන්න බැහැ. පාලනය කරන්න හිතන්නවත් බැහැ. ඔයාගේ ආසාවල් මට නොතේරෙනව නෙමේ සෝමි. ඔයා මං වගේ වෙන්න ඕනි කියලා මං හිතන්නේ. එහෙම වෙන්නත් බෑ. ලෝකෙ දෙන්නෙක්ට එක වගේ වෙන්න බෑ. මං මේ දේවල් වලට අකමැති වුණාට ඔයා කැමති. ඒක මට තේරෙනවා. එහෙනම් ඇයි අක්කේ මං කරන දේවල් වලට ඔයා විරුද්ධ වෙන්නේ? ඔයා කරන දේවල් වලට නෙමෙයි නංගි මං විරුද්ධ. ඔයා මේ දේවල් කරන පිළිවෙලට. ඔයා ජීවත් වෙන්නේ හීනෙක. හීන දකින්න එක වැරද්දක් දැක්කේ. හැබැයිින් අපිට ගොඩක් දේවල් නොලැබිච්ච නිසා නේද අපි හීන දකින්නේ. हीन दाखिने के वैराद दाख नहीं नांगी एते हीन तक अपे जीविते खड़ा रहते न पुलो वैराद तीन यान नहीं तना गैल लमी कुनाम जीविते हीन तक खड़ा बिलगन होते न मटो आगे न बाया ही नांगी एकाई मंग वाकर न गोड़ा देवालों ट विरुद्ध देने අක්කමට ආදරේද? ඔව්. ඔය ඇත්තමද කියන්නේ? ඇත්තම. එහෙනම් පොඩි කාලේ වගේ මාව බදාගෙන මට ආදරේ කියන්නේ? මං ඔයාලට ගොඩක් ආදරේ මගේ නංගි. ඔයා පරිස්සම්. එච්චරයි. මාත් ඔයාලට ගොඩාක් ආදරයක් කේ. නිමල්ට ගමේ ගියාට පස්සේ කුසුම් හම්බුණාද? ඔව්. ඉතින් මුට්ටිය දාලා බලුවද? ඔව්. මුට්ටිය නම් දැම්මා. ඒකට වැඩක් උනේ. ඒ කිව්වේ? හා කිව්වෙත් නෑ, බෑ කිව්වෙත් නෑ කියන එකද? ඔව්. ඒ වගේ දෙයක් තමයි. आदरे लेसी नहीं पा, आदरे करने का टवेडी है, आदरे पटांग करने का तमाय हमार। आइंदर रहते हैं ये विषय क्या ने पढ़ी बुनान दुआ तीन आने। अन्ना नेपाल निमल मटात मुट्टी दाल बाल, वो तो मुट्टी बिनु नहीं। एक ऐसे वाटिंग कोडिंग के ने आरांची वाला सात्ता भी आती है। जीवत्न हेम सत्वेकुटमेकटिन मगे परमादर्श मिनिसा सबै प्रेमवंते तेनिसामय
ඒක ඇත්තම හින්ද මේ ලෝකෙ මිනිස්සු ජීවත් කරවන්නේ ආදරේ අපිට ඒක දැනෙන්න පටන් ගන්න අපි ආදරේ කරන්න පටන් ගත්තා මෙහෙමයි සරල ගැන සරලවම මට නිමල්ට කියන්න තියෙන්නේ බොහොම සරල දෙයක් විතරයි තනියම හිටපු මට මගේ ජීවිතේ බෙදා ගන්න පංගුකාරියක් හම්බ වෙලා තියෙනවා හැබැයි අපි දෙන්න අතර තාම තියෙන්නේ ප්‍රේමයේ මූල බීජය විතරයි ජීවිතේ මා පුදුම විදිහට වෙනස් වෙනවා ඕනි මන් අපි අද රෑ නිදාගෙන හෙට උදේ හැරලා බලනකොට වෙනස්ම මිනිහෙක් බවට පත් වෙලා තියෙන්න පුළුවන් ජීවිතේ ලොකු වෙනසක් සිද්ධ වෙන්න එක රැයක් එක නිමේෂයක් ඇති ඒකට දවස් ගාන අවුරුදු ගානක් අවශ්‍ය වෙන්නේ නෑ නිදවර්ණයත් ළඟ එනකොට හිතේ ආදරමත් විච් එකක් හොම පෙර නිමිත්තක් කියලායි මට නම් හිතෙන්නේ ආදරේ නිලවර්ණය කියන්නේ දෙකක් එකක් නෙවෙයි හැබැයි ඉතින් ජීවිතේ බෙදා ගන්න කෙනෙක් හම්බුනායි කියන එක ගැන නම් හිතේ මොකද්ද සතුටක් තියෙනවා අපි කට්ටිය මහින්දව හම්බ වෙන්න කියලා හිතාගෙන හිටියේ නිලවර්ණය ගැන කතා කරලා වැඩ පිළිවෙලක් හදාගන්න ඒක මට ලොකු හයියක් නෝ මන් දන්නවා මගේ දේශපාලන අරමුණුත් එක්ක උඹලා බොහෝ දෙනෙක් එකඟ නොවෙන්න පුළුවන් එහෙම තියෙද්දි මං වෙනුවෙන් වෙහෙස මහන්සි වෙන එක ගැන මං උඹලට ආචාර කරනවා බා මේ ලෝකේ පවතින්නේ අපි එකිනෙකා අතර තියෙන සම්බන්ධකම් මත මානුෂික සම්බන්ධකම කියන්නේ අනිත් හැම දෙයකටම වඩා වටින දෙයක් कुसुमे नंद मठ इन के लगे अनी औदुए मट मे गिदर वेड टिकती है मे खड़े दाल मट यांड विधि है कुतने बट पुल दुए मट टिका कुदाव कर लोकपुत गिदर आवा लोका खाद नंदे आवे ये हवस हेट उदय में आई माही थे मुनो अदो विभाग वगे अतीन वकीला क्यों भी आनुला कहो मत बा दिन इन वाले मोको उबित कल्पना वाकल देना वगे नगरी स्कूल टे आंद यांडा आसाय नंदे मैं यहाँ वैरी तो दक्षाय मंत्र महान सिला पाड़ां करना खोबा मुबले अम्मा वधे किने उंगा दावस की अम्मा उदय में कोलटे किया अम्मा टे किया हाँ को में माटे निका कोलटे का कोई पावाटा कोलटे का कोई वान नहीं किया मैं बात आमारु आद को हिदा अल्लाह बांग हरिया मारु इतने इंदे वेदमा मलांगर किया नहीं वरा ही को हिदा बांग वो आटे वेलावाती है ने मैं काढ़े दाला माटे आन्ना पुलवांग का मत्ती है ना मैं हादीसी एकटे हेमे आना वाना आरे आटे काढ़े बार दीले आन्नोले हेम गिया हम पाडू ही बांग ये आटे काढ़े बार दीला गिया हम හඩේට එන එන එක්කෙනාට දානපතිය වගේ කන්න බොන්න දෙනවා. ණය ගන්න බැරි මිනිහටත් ණයට දෙනවා. එයාට මේ කඩ කෙරුවාව කරන්න බෑ බං.
එයාට හොඳ බස් එළවිල්ලම තමයි. මාමගේ ඉතින් හිත උණු වෙනවනේ. එයා කාටවත් නෑ බෑ කියන කෙනෙක් නෙමෙයිනේ. ඒකනේ බං. හිත උණු වෙවි කොහොමද කඩ කරන්නේ? දාන්සල් දාන එකයි කඩ කෙරිල්ලයි දෙකක්. මගේ මේ තියෙන සූරකම හින්දා තමයි මේ කඩේ මෙහෙම්වත් කරගෙන ඉන්නේ. දැන් කොහොමද නැන්දේ අලුත් ගෙදර වැඩ? අත්තිවාරම කපන්න තාම හොඳ නැකතක් හම්බුන්නේ නෑ දුවේ. මේ දවස්වල නැකත් හිඟයිලු. අනික ඔය ආවට ගියාට ඔය වගේ දේවල් කරන්න බෑ බං. අපේ ගෙදරත් ගරා වැටිගෙන එනවා. වැස්සට කලින් පොල් අතු ටිකවත් හෙවිලි කරගන්න හිටියේ. ඒත් ඒකත් කරගන්න බැරි වුණා. අපි ජීවිතේ පටන් ගත්තේ උඹලගේ තත්ත්වෙම තමයි. උත්සාහයෙන් ධෛර්යයෙන් තමයි මෙතෙන්ට ආවේ. උඹලගේ අම්මත් හොඳ ධෛර්යවන්ත ගෑණි. උත්සාහ කරොත් උඹලට ජීවිතේ ජය ගන්න පුළුවන්. මං කැමති කවදා හරි දවසක උඹ සැප විඳිනවා බලන් දුවේ. කියන්නක පත්මියක් කි. මට කියනාගේ වෙදේ වරිස්. කොල්ලෙක් ගැන. කොල්ලෙක් ගැන. අනේ කියන්නකෝ. මොකද උනේ? අපේ පන්තියේ ඉන්නවා කිච්චර කියලා බොයි කෙනෙක්. එයා හරි ආඩම්බරයි. එයා හැන්සම්ද? ඔව් එයා හැන්සම්. ඒත් හරි ලැජ්ජකාරයි. කෙලින් මූණ බැලලා කතා කරන්නේ නැහැ. මං කෙලින් ඇස් දෙක දිහා බැලුවොත් එයාගේ කන් දෙකත් රතු වෙනවා. එහෙම වැඩක් නෑ නේ පත්මියක්. හරි බැක්වර්ඩ් කෙනෙක්. කොල්ලෙක් වුණාම ෆෝවර්ඩ් වෙන්න එපේ. අනේ වර ගලපෙන්නේ නෑ පත්මියක් වගේ කෙනෙක්ව. කිත්තර බැක්වර්ඩ් වුණත් හරි ආඩම්බරයි. හී ඉස් වෙරි ප්‍රවුඩ්. මං හරි ආසයි වගේ බොයිස් ලව හැක් කරන්න. පපු ඉස්සරහට දාගෙන හිටියට මහා ආඩම්බරෙන් හිටියට ගොඩක් බොයිස්ලා ගර්ල්ස්ලා ඉදිරියේදී කඩා වැටෙනවා. ඒත් අපි කෙලින් ඉන්න ඕන. එතකොට තමයි ඒගොල්ලෝ කඩා වැටෙන්නේ. So are you in love with him or something? මන් දන්නේ. ඒත් මට හිතෙනවා ඇත්තට යාළු වෙන්න. ආදරේට නෙමෙයි. ටිකක් දවසක් ගියාම අතල්ලා දානවා. You're naughty, Aki. හිතනද මන් නරක කෙල්ලෙක් කියලා? මං කවදාවත් අකි ගැන හිමිතන්නේ නෑ අකි. ඔහා හුඟක් ඕපන් හාටඩ් කෙනෙක්. කිසි දෙයක් හිතේ තියන්නේ නෑ. හැම දෙයක්ම කියනවා. නෑ ක්‍රිස්ටින්, මට වෙලාවකට හිතෙනවා මන් නරක කෙල්ලෙක් කියලා. ඔයගොල්ලෝ මං වගේ නෙමෙයි. මට වඩා වෙනස්. මට දැන් පිරිමි ළමයිව දැනෙන්නේ නැහැ. ඒක නිසා ආදරේ හිතෙන්නෙත් නැහැ. ඒත් ඒගොල්ලොත් එක්ක යාළු වෙන්න හිතෙනවා. වෙලාවකට මට බොයිස්ලව අප්සෙට් කරන්න හිතෙනවා. බොයිස්ල මං ගැන අවධානය යොමු කරනවටත් මං කැමතියි. නරක හිතකින් නෙමෙයි. අනේ මන්ද, මට මං ගැනම තේරෙන්නේ නැහැ. ආ කොසුම්? විජි, අද මොකද ගෙදර? උදේ ඉඳන්ම අම්මත් එක්ක කඩේ හිටියේ. දැන් තමයි ගෙදර ආවේ. ල
ලොක්කයි පාඩම් කරනවා නේද? ඔව් ටිකක් පාඩම් කරා. එක දිගටම කියවන්නත් තමයි. මොනවද පාඩම් කරන්නේ? සීගිරි ගැන. අපිට නිබන්ධනයක් තියෙනවා ඒ ගැන ලියන්න. කුසුම සීගිරි ගැන කියවලා තියෙනවද? කියවලා තියෙනවා. ඒ තේරෙන්නේ. හරි අමාරුනේ ලොක්කයි මේ භාෂාව තේරුම් ගන්න. ඔව්. ටිකක් අමාරුයි මේ භාෂාව තේරුම් ගන්න. ඒත් ඉතින් අද කතා කරන සිංහල භාෂාවේ මුල්ම යුගය තමයි ඔය. ඉතින් ලොක්කයි ලස්සන වෙලා. මම? ඔව්. ඔයා තමයි. වෙන කවුද? නේද පොඩි. පේරාදෙනිය පැත්තේ දේශගුණේ හරි සෞම්‍යයි. ඒ හිඳ වෙන්නේ. කුසුමුත් ලස්සන වෙලා. මං එහෙම කිව්වා කියලා පොඩි තරහ වෙයිද දන්නේ. අනේ නෑ නුකයියේ. කොහොමද කුසුම ඉස්කෝලේ පැත්තේ දොරතුරු? මං ඉදත් අහන්න හිටියේ. වෙනසක් නෑ ලොක්කයි. ඔයාගේ අලුව හම්බුනාම ඔයාගෙන නිතර මහනවා. විශ්වවිද්‍යාලේ ගියත් හරි ඉස්කෝලේ පැත්තේ යන්න උනේම නෑ. කොහෙද ඉතින්? දැන්නේ හරියට ගෙදර හරියෙන්නේ. ඒකත් තා කොච්චර කාලයකටද දන්නේ. විභාගේ පටන් ගත්තට පස්සේ දිගටම පාඩම් කරන්නේ. අපේ යාළුව සමහරක් පාඩම් කරන්නේ කකුල් දෙක වතුර බේසමකට දාගෙන. අයියා පාඩම් කරන්නේ තේමද? අපෝ නෑ. මං ගොඩක් පාඩම් කරන්න කැමති නෑ. පොඩි කැමතිද කකුල් දෙක වතුර බේසමකට දාගෙන පාඩම් කරන්න? අපෝ බෑ. මම නම් කැමති නෑ. ඉස්සර ලොක්කයි ජේෂ්ඨට පාඩම් කරනකොට මං ඇයි තොරෙන් බලන් ඉන්නවා. බලන් ඉන්න ලස්සනයි. ධානයකට සම්වැදිලා වගේ ඉනි පාඩම් කරන්නේ. මන් දැනන් හිටියේ නෑනේ කුසුම් මේ විදියට බලන් හිටියා කියලා. ගෑන් ළමයි කරන්නේම හොර වැඩ නේද? ඉතින් ලොක්කයි ඇත්ත එහෙම. පොඩි කාලේ මං පාඩම් අහගන්න ආපුවම මට වැඩක් පවරලා මං ඒක කරනවාද කියලා හොරෙන් බලන් ඉන්නවා. බැරි වෙලාවත් මං ඒක නොකර වෙන දෙයකට හිතේ දෙවුවොත් මට බැනුම් ගොඩයි. ලොක්කයි හරි සැරයිනේ. එහෙම තමයි. ගුරුවරයෙක් වුණාම සැර වෙන්න ඕනේ. මං ඇවිත් ලොක්කයිගේ පාඩම් වැඩත් පාඩුණා නේද? මට නැන්ද වැඩ ගොඩක් පැවරුවා. මං ආවේ ඒකට. කතාවෙන් කතාවෙන් මට ඒකත් අමතකුණා. මොකද්ද දෙයක් තියෙනවා නේද ඔයාගේ හිතේ? අයියෝ එහෙම හැවුවේ? මට එහෙම දැනුණා. ඒකයි. ඔව්. කවියක් පිපලා තියෙනවා මගේ හිතේ. හයි. ඒක නෙලා ගන්න කවුරුත් නැද්ද? නෙලා ගන්න කෙනෙක් ඉන්නවා. ඒ මට ඒ කවිය ගොතා ගන්න අමාරුයි. ඔයාට මොකද හිතෙන්නේ ආදරය ගැන? ඒක මා පුදුම හැඟීමක්. කොයි වෙලාවෙ කවුරු වෙනුවෙන් ඇති වෙයිද කියන්න දන්නේ නැහැ. එහෙම ඇති වුණාම ඒක මුළු ජීවිතේටම දැනෙන්න ගන්නවා. ඒ කියන්නේ දැන් ඔයාගේ ජීවිතේත් එහෙම දැනෙන්න අරගෙන? අනේ මන්ද. මට ඒ ගැන හිතන්නත් බයයි. අයි බය? මං කෙනෙක්ට ආදරය කරනවා. ඒක නා මට ආදරේද කියන්න මන් දන්නේ. මට වෙලා තියෙන්නේ ඒකමයි. කවුරු ගැනද?
නිමා ගැනනේ ඉතිල්ලා මේ ඔයා යගෙන් අහන්නකෝ සරලා මං වගේ පොඩි බඩුවක් අහන්නද ඔයා මට ඇත්තම කියනවද මොකද්ද නිමාල්ට ගමේ ගර්ල් කෙනෙක් ඉන්නවලු නේද ඒ කෙනෙක් කියන්න මං හරියටම දන්නේ නෑ ශිරු හැබැයි නිමාගේ යාළුවෝ එහෙම කෙනෙක් ගැන කියලා නිමාල්ට වදේ ගහනවා මට ඇහිලා තියෙනවා ඒ වුණාට එයාව ආගෙනම කියලා නිමාල්ට වදේ ගහනවා ජීවිතේ කියන්නේ මහා පුදුම දෙයක් ජීවිතේ බලාපොරොත්තු නැතුව අපිට ජීවත් වෙන්න බෑ අපිව ජීවත් කරවන්නේ බලාපොරොත්තු නේද ජීවිතේ කියන්නේ බලාපොරොත්තු ගොඩක මාත් දැන් එතන පටලැවිද බලාපොරොත්තු බිඳ ගන්නවට වඩා හොඳයි ඒ බලාපොරොත්තු හිතේ තියාගෙන ජීවත් වෙන එක. එක අතකට ජීවිතය කියන්නේ හීනය. ආදරෙත් එහෙමම තමයි. නේද? ගෑනු ළමයින්ට තමන්ගේ හිතේ තියෙන හීන ගොඩාක් වටිනවා. ඔයාගේ හිතේ තියෙන හීනේ කාගෙනද කියලා මට තාම කිව්වේ නෑනේ. ආ කුසුමක්කේ. ආ නංගි සෝමි ඉන්නවද? නෑ අනුලයි සෝමේ අම්මත් එක්ක ඇලට ගියා. එන්න. ඉතින් ඉතින් හොඳයි. සෝමි දැන් මේ ඉඩක්කේ? ඔව්. පරක් වෙන එක නෑ නංගි. මටත් ආව හම්බෙන්න පොඩි උවමනාවක් තිබ්බා. ඇයි අක්කේ? සෝමි ගැන අහන්න. ඇයි? සෝමි මොකක් හරි ප්‍රශ්නයක් ඇති කරගෙනද? නෑ. තව මෙහෙම දෙයක් නෑ. ඒත් මට බයයි සෝමි ගැන. ඔයා යාට වඩා වෙනස්. ඒ නිසා ඔයාට පුළුවන් එයාව ආරක්ෂා කරන්න. මං එයාගේ හොඳට මොන හරි කිව්වම එයා මාත් එක්ක සණ්ඩු කරගන්නවා. ඒත් ඔයා කිව්වම නම් අහයි. සෝමි අක්කත් එක්ක රණ්ඩු කරාට එයා යාට හුඟක් ආතරේ. එයා දන්නව අක්කත් එක්ක රණ්ඩු කරන එක වැරදි කියලා. ඔයා යාට යමක් කියන්නේ එයාගේ හොඳටයි කියලා දන්නවා. ඒ හින්දම අක්කත් එක්ක රණ්ඩු වුණාට පස්සේ හුඟක් දුක් වෙනවා. සෝමි ජීවිතය ගැන හිතන විදිහට මට බයයි නංගි. එයා ආස කරන දේවල් කොහොම හරි ලබා ගන්න එක තමයි එයාගේ අරමුණ. දැන් බලන්න ඔය චිත්‍රපට පිස්සු. ඕව හිතන කාලයක්ද මේ? නිලියක් වෙන්න හිනම වුණාට වඩා ලෝකෙ වෙන වැදගත් දේවල් නැද්ද? ඒකත් හරිය කියමුකෝ. ඒ තනිත් හැමදේම අතහැරලා ඕව පස්සේ ගිහින් හරියනවද? අක්කා හිතන විදිහ මට තේරෙනවා. මමත් ওই විදිහට මේ හිතනවා. ඒ සෝමිගේ හිත රිද්දන්න මට දුකයි අක්කේ. සෝමි ඔයාට හැමදේම කියනවා නංගි. මං හිතන්නේ එයා ඔයාට කිසිම දෙයක් හංගනවා කියලා. ඒක නිසා ඔයාට පුළුවන් ඒවා බලා ගන්න. මාත් මේ වාට කියන්න බල බල හිටියේ. සෝමි හරිම බොළඳයි. හරිම අහිංසකයි. ඒ නිසාම එයාට වැරදෙන්න තියෙන ඉඩත් වැඩි. මං සෝමි ගැන අවධානයෙන් අක්කේ ඉන්නේ.
අක්ක බය වෙන්න එපා අපි සෝමිය පරිස්සම් කරගමු සෝමිය නරක කෙල්ලෙක් නෙවෙයි අක්කේ ඔව් ඒක මම දන්නවා මගේ හිතේ ඇති වෙන්නේ නංගි කෙනෙක් ගැන ඕනෙම අක්ක කෙනෙක්ගේ හිතේ ඇති වෙන හැඟීමම තමයි නංගි කෙනෙක් වැරදි පාර යනවා දකින්න අක්ක කෙනෙක් බයයි නංගි කොහොමද නගර ඉස්කෝලේදී පාඩම් වැඩවලට සෝමි උනන්දු වෙයිද ඔව් අක්කේ ඉස්සරටත් වඩා උනන්දුෙන් වැඩ කරනවා යාළුවෝ අතර විතරක් නෙවෙයි ටීචර්ලා අතර තිත් දිනාගෙන ඉන්නේ මං හරි ආසයි නංගි එහෙම අහන්න සෝමිගේ ජීවිතේ මගේ ජීවිතයට වඩා සාර්ථක වෙනවා දකින්න තමයි මම කැමති आलोक पुते ओए विश्वविद्यालय कियाने हुंगाक लोकु एकाद अय्या मैं में हुई नहीं थी आप यो विश्वविद्यालय के नाहला तिबुना टा एवा देखला नहीं ने पेरा दिने विश्वविद्यालय हुंगाक लोकु यम ලංකාවේ තියෙන ලොකුම විශ්වවිද්‍යාලය. ඒක පිළිවෙලටත් හදලා තියෙනවා. පරිසරෙත් හරිම ලස්සනයි. මං දවසක අම්මත් එක්කරයි යන්නම්කෝ. අනේ ඕනේ පුතේ. මම මේ නිකන් ඇහුවේ දැනගන්න. දැන් ඉතින් ඔය විශ්වවිද්‍යාලයෙන් එළියට ආපු ගමන්ම ලොකු පුතා රසාවක් හම්බ වෙනවා නේද? ඒව කියන්න බෑ අම්. දැන් රසාවලු තුඟක් අඩුයි. රසාවල් නැති තරුණයෝ දහස් ගාණක් ඉන්නවා. ඒ වුණාට පුතේ උපාධිය ගත්තාම ආණ්ඩුවේ රසාවක් හම්බ වෙන්න මෙපාය. එහෙම දෙයක් නෑ අම්. උපාදී තියෙන රස්සාවල් නැති අය ගොඩක් ඉන්නවා. ඒ මොකද්ද පුතේ මේ කතාවේ තේරුම? එතකොට පුතාටත් එහෙම වෙයිද? අම්මා හිත කලබල කරගන්න එපා. තව හුඟක් කල් තියෙනවනේ ඔය දේවල් කරගන්න. ඒ වෙනකොට රටේ වාතාවරණයත් වෙනස් වෙයි. මං හිතන්නේ මහන්සි වෙලා ඉගෙන ගන්න. ලැබෙන ප්‍රතිඵලක් බලපාන රසාවක් හොයාගන්න. හොඳට පාස් වුණොත් රසාවක් හොයාගන්න එකේ හරි ප්‍රශ්නයක් වෙන්නේ යන්නේ. පුතාට වරදින්නේ නෑ මයි පුතේ. පුතා හම්බෙන්න ඉන්නකොට අප පුතාට බාරයක් වුණා. කතරගමට ඒ ගිහින් එන ගමනේදී අපිට ඉන්දියාවෙන් ආපු සන්නාසියෙක් හම්බුණා. හොඳට සාත්‍ර කියන්න පුළුවන්. එයා කියපු හැම දෙයක්ම හරි ගියා. කවදා හරි දවසක පුතා රජ වෙනවයි කියලාත් එයා කිව්වා. මං ඒක හුඟක් විශ්වාස කරනවා පුතේ. अम्मा मांगे ना उंगा बराबर तुरिया के निन्ना ने मागे ही ते लोग पुता के ना बराबर तो गुड़ा आते हैं ना खावदार दावस के वह इस टाइम ना केलक मंदा ना अम्मा के ने की आशीर्वाद दे दरवान उंगा काटी ना अम्मा मागे जीविते मितेन टेन
අම්මගේ මග පෙන්වීමත් ආශිර්වාදේ මට ලොකු හේතුවක් වුණා. මම ඒක ගොඩක් විශ්වාස කරනවා. ඔබ කවදා හරි දවසක හොඳ පෙළවහකුත් කරගන්න ඕනේ. ගෑනු ළමයි වසී වෙන විදිය ගුණයක් ලොකු පුතාට තියෙනවා. ඒකින්ද ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. දැන් ගෙදරිනුත් ඈත් වෙලානේ ඉන්නේ. ඔය ලැබිලා තියෙන නිදහසත් එක්ක හිත එහෙම කලබල කරගන්නවා නෙවෙයි. මගේ හිත එහෙම කලබල වෙන්නේ නැහැ අම්මේ. ඒක මන් දන්නවා. රසාව වගේම පරස්තාවත් කෙනෙක්ගේ ජීවිතේට හරීම වැදගත්. කවදා හරි දවසක ලොකු පුතා හොයාගන්න ඕනේ. හොඳ හැදිච්ච ගෑන් ළමෙක්. හොඳ ගතිගුණ තියෙන තමන්ගේ චරිතය ආරස්සා කරගත්තු හොඳ අහිංසක කෙල්ලෙක්. දැන් කවද්ද ලොකු පුතා ආයේ ගෙදර එන්නේ? ලබන සතියන්තෙත් එන්න තමයි හිතන් ඉන්නේ යන්නේ. මගේ යාළුවෝ ටිකුත් එනවා කිව්වා. ඔහොම නිතර නිතර ගෙදර එන්න ගියාම පාඩම් වැඩේෙන් පාඩු වෙන්නේ නැද්ද? මම පාඩම් වැඩ පාඩු කරගන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ ඉන්නකොට ගමේ ඉන්නේ හිතෙනවා. හරිම පාළුයි. ඒකනේ. ගෙදර වගේ නෙවෙයි කොහෙ හිටියත්. ඒ වුණාට ගෙදර ගැන හිත හිතා පාඩම් වැඩෙහෙම් පාඩු කරගන්නවා නෙවෙයි. මම්මේ අක්ක එනකම් මග බලාගෙන හිටියේ. එහෙම කොටද මල්ලි? මම මේක අක්කට ගත්තේ. මේ මොකද්ද මේ? ලේන්සු පෙට්ටියක් අක්කේ. ඇත්තද අක්කේ ලේන්සු දුන්නහම ඉක්මනට තරහා වෙනවා කියන්නේ? මල්ලියේ බේගමන මොකකටද දෙන්න හදන්නේ? අනේ නෑ අක්කේ. එයා මට කියලා මුලින්ම ගෙන්න ගත්ත ලේන්සු පෙට්ටිය. මං එයාට ඒක ගෙනලා දුන්නාම එයා මට කිව්වා අනේ බොහොම ස්තුතියි ඔයා වගේ මල්ලියක් මටත් හිටියානම් කියලා. ඉතින් දැන් උඹ මොන හේකටද මට ලේන්සු පෙට්ටියක් ගෙනලා දුන්නේ? අක්කේ අක්කාරි උතුම් කාන්තාව. අක්කගෙන් උපදෙස් අරගෙන මං ගියා අංජනමක් බලන්න. අංජනන් දේවි මගේ ස්ටෝරි කතාව නියමට කිව්වා අක්කේ. ඉතින් මං හිතුවා අක්කට ලේන්සු පෙට්ටියක් ගෑල් දෙන්න පොඩි තෑග්ගක් විදියට. ඉතින් අංජනන් දේවි මොනවද කිව්වේ? එයා බලපු ගමන් ඇහැව්වා ස්ත්‍රී පරාණයක් ගැන නේද අහන්නේ කියලා. ඉටි රූපේ වගේ ඔය එන්නේ කොණ්ඩේ හොල හොලෝ කිව්වනේ. ඉතින් ඉසි තව මොනවද කිව්වේ? එයා ගාවට ගියාට පස්සේ මගේ ඇඟ සීතල වෙලා ලොක් වෙනව නේද කියලා ඇහුවා. මං කිව්වා ඔව් කියලා. අංජනන් දේවි කියන විදියට වැඩේ ලේසි වෙන්නේ නැහැ. එයාගේ හිත ගන්න ඕනේ ලොක්කොට මිස්සෙල්ල. අනික අංජනමේ පේනවලු එයාගේ පස්සෙන් කොල්ලු වැහි වැහල එනවා. මට හරි බයයි අක්කේ. හම් ප්‍යාර් කේ දුස්මන් හේ. ආදරයට බාධාවක් නැත්තේ කොහෙද අක්කේ? මගේ අවංක ප්‍රේමය හදවතේ ඉපදිච්ච තැනම හර වෙලා යයි දන්නේ. එහෙම වුණොත් මං කොහොමද ඒක දරාගන්නේ?
මලි බය වෙන්න එපා. ඕකට තව ක්‍රමයක් තියෙනවා. අක්කේ ඇත්තටම ඔයානම් සුරංගන. අනේ අක්කේ ඒ ක්‍රමේ මොකද්ද කියන්නේ? ඒ හදවතකට උදව් කිරීම හරි වටිනා දෙයක්. දැන් බලන්න හින්දි චිත්‍රපටිවල කොල්ලට හැම වෙලාවෙම උදව් කරන්න කෙනෙක් ඉන්නවා. කෙල්ලව කොහොම හරි සෙට් කරලා දෙන්නේ එයා තමයි. ඉතින් මගේ ජීවිතෙත් ඒ වගේ කෙනෙක් ලැබිච්ච එක කොයිතරම් දෙයක් දැක්කේ. අක්කේ මගේ හදවතේ ආදරය ජයගන්නේ මං කොහොමද අක්කේ? මල්ලිට දැන් ඕනේ ඔය ගෑන් ළමයාගේ හිත දිනා ගන්නනේ. අපි වශයෙන් කරමු. ඊට පස්සෙ ඉතින් අහන්න දෙයක් නැහැ. ඔය ගෑන් ළමයා පූස් පැටියෙක් වගේ මල්ලිගේ පස්සෙ ඉන්නේ. අක්කේ ඔයානම් ඉෂ්ට දේවතාවියක්. අනේ අක්කේ ඒක කොහොම හරි කරලා දෙන්නකෝ. අක්කට මං ලේන්සු පෙට්ටියක් නෙමේ ඉල්ලන ඕන දෙයක් දෙන්න. දැන් කොහොමද ඕක කරන්නේ? जीवन करूल मल्लिट करूल अरगन गिहिला ඔය ගෑනු ළමයා යන්නේ නැන තැනක රැකලා ඉඳලා එයාට නොතේරෙන්නේ නූලෙන් පන්නන එක. ඊට පස්සේ තින් අහන්න දෙයක් නැහැ. ඒ ගෑනු ළමයා මල්ලිට වශී වෙයි. ආයේ ඒක දෙකක් නැහැ. හරි ශෝක්නියක්කේ. හරියට හින්දි චිත්‍රපටියක් වගේ. කොල්ලා ගිහිල්ලා නූල වලලනවා. කෙල්ල පයින් ඔය කුටි. පැන්න ගම කෙල්ල වශී. ඊට පස්සේ හින්දි සිද්දුවක් කියගෙන යන එක විතරයි තියෙන්නේ. හා මම මේ බැලුවා කවුද කියලා. ජීෙන්න ඕනේ. එන්න එන්න හාමි. කොහෙද මේ ගියේ? මම මේ ගියා බං මැනුවෙල් බාස හම්බ වෙන්නේ කියලා. अपे अलू गे हदन वेडेगन कथा करदे पांदन गिहिलने दामी वेड लंगदीम पटांगा हेम तम हितागिनी मे बासलाकने बेरी ऊं अरे हेटिकाय मे हेटिकाय की के वेडागा अरेट वचने हामी दंगेत मनुलागे तातने दस अपेगा मे इसो उलगया खदलती ऊतम दंगे कट बल हंकु गे उलगे वीन अदेरा इसर हे मे अब गंग हत आटकट तिबुने उलगे वाल देखा तू नाई बलोकी कोई तरंग वेगे दीवन वेन वीला हे तिंग अपिट ताम वासना वकले बुने उलगे खदन लसन कुटमेवा සත්‍ය අන්තේ ගෙදරාව ගේ අස්පස් කරන එකයි මේ වත්ත පිටිය සුද්ධ කරන එකයි තමයි කුසුනේ කරන්නේ. කුංචි කාලේ ඉඳලා ඒකි හරීම කැමති පිළිවෙලකට ඉන්න. ගෑනු ළමෙක් වුණාම පිළිවෙලට ඉන්න පුරුදු වෙන්න ඕනේ බං. කෙල්ලෙක් නේ ඉතින් කවදා හරි දීග ගිහිල්ලා බිරිඳක් වෙලා අම්මා කෙනෙක් වෙන්නේ. ඉතින් ඒ පිළිවෙල හැම කෙනාගේම ජීවිත වලට බලපානවා. කෙල්ලෙක් විතරක් මොකද හාමිනේ
පිරිමිලා මේ එක්කනත් පිළිවෙල ගොඩක් වටිනවනේ. දැන් බලන්න නිමල් මහත්තයා. ඔය තරම් පිළිවෙලට හැදෙන වැඩෙන දරුවෙක්ද? අනේ ඕබන්. ලොකු පුතා හරි වෙනස්. කලාතුරකින් හම්බ වෙන පිරිමිලා මේ. කවදාවත් මට කරදරයක් කරලා නැහැනේ. කිසි කෙනෙකුට කරදර කරන්නෙත් නැහැ. කතාවෙන් කතාවෙන් හාමිනේට සංග්‍රහයක්වත් කරන්න බැරි වුණා. ඕන් නෑ බං. මම මේ උඹව බලලා යන්නේ කියලා ආවේ. බොහොම අමාරුවෙන් අරයව කඩේ නතර කරා ඉක්මනට එන්නම් කියලා. අද නෝ බස්නේ. ඒ වුණාට ඉතින් එයාට හැමදාම කොළඹ යන්න ඕනේ. මොකද්ද හාමිනේ නෝ බස් කියන්නේ? නෝ බස් කියන්නේ බං වැඩ කරන්න බස් එකක් හම්බ වෙච්ච නැති දවසට. මටත් දැන් ටිකෙන් ටික එයාගේ වචන හුරු වෙලා. එහෙනම් මං ගිහින් එන්නම් බං. හොඳයි හාමිනේ. ජේන් ඕනේ. උඹ එවාපු නික කොල ටිකයි පාවට්ට කොල ටිකයි හම්බ වුණා. උඹට පින් සිද්ධ වෙනවා බං. දැන් අමාරුව කොහොමද හාමිනේ? දැන් නම් ඉතින් ටිකක් ගුණයි. ඒත් ඉතින් ඕවා නිට්ටාවට සුව වෙන්නේ නෑනේ බං. මොකෝ අපි ආයේ තරුණ වයසට යන්නේ නේද? මං ගොහින් ගෙන්න. කුසුම් ඔයාගේ ළඟම ඇඳේ හිටපු යාළුවා ගිහින් මං එතනට ආවම ඔයාට පාළු හිතුණා දැන්නේ නේද? අනේ නෑ නිලන්ති. ඇයි එහෙම හිතෙන්නේ? අපි දෙන්නත් හොඳ යාළුවෝ වෙමු. එතකොට හරිනේ. මට හරිම සන්තෝෂ හිතුණා. හොස්ටල් එකේදී ඔයාගේ ඇඳ ළඟට මගේ ඇඳත් වැටුණා. ඇයි? නැහැ. ඔයාව දැක්ක දවසේම මට ඔයාට කැමති හිතුණා. ඒත් මං හිතුවේ ඔයා ආඩම්බර ඇති කියලා. අනේ නෑ නිලන්ති. මං ආඩම්බර නෑ. මං මොකටද ආඩම්බර වෙන්නේ? කෙනෙක්ව හරියට අඳුනගන්නකම් මම වැඩි කතා බහ කරන්නේ නෑ. ඒක නිසා සමහර අය හිතන ඇති මං ආඩම්බරයි කියලා. කවුරු හරි දිහා බලලා කෙනෙක්ව තේරුම් ගන්න හරි අමාරුයි නේද? ආශ්‍රය කරලම් බලන්න ඕනි තේරුම් ගන්න. ඔයාට හොඳට නටන්නයි සින්දු කියන්නයි පුළුවන් නේ? මම පුංචි කාලේ ඉඳලා මේවට හරි ආසයි. සෞන්දර්ය විෂයන්ට හරිම උනන්දුයි. ඉස්සර ඉස්කෝලේදී ටීචර්ස් ලබනිනවා ඕවා කළා හරියන්නේ නැහැ කියලා. අපේ ඉස්කෝල නම් වෙනස්. අනිත් හැම විෂයකටම වගේම සෞන්දර්ය විෂයටත් ගොඩක් හොඳ තැනක් දෙනවා. ඉස්කෝලේ උගන්වන ගුරුවරු මත තමයි ඒක තීරණය වෙන්නේ. අපේ සාහිත්‍යමිස් හැමතිස්සෙම කියන දෙයක් තමයි ජීවිතේ හඳුනගන්න නම් සෞන්දර්යයට සංවේදී වෙන්න ඕනේ කියන එක. ඒක ඇත්ත නිලන්ති. සෞන්දර්ය නොදන්න කෙනා මිනිහෙක් නෙමෙයි, යන්ත්‍රයක්. අද විශ්වවිද්‍යාලයට යන්න තියෙන පුදුම තරගයක් කුසුම්. අපි කැමති වුණත් නැති වුණත් අපිත් මේ තරගේ පංගුකාරයන් වෙලා. බලන්න ඇත්තටම විශ්වවිද්‍යාලේ තේරෙන කීයෙන් කී දෙනාද කියලා. අර තරගේ තරගකාරයෝ හුඟක් අය අතරමඟ. ඔයා හිතන විදිහට මං කැමතියි. ගෑල් ළමයි විදිහට අපි ජීවිතේ හැරි ප්‍රායෝගික විදිහට ගන්න ඕනේ. ඉගෙන ගත්තා කියලා විතරක් ගෑණියකට වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මත් එක්ක ඒ විදිහට විශ්වාස කරනවා. ගෑනුකම කියන්නේ මහ වටින දෙයක්. විභාග පාස් කරලා විශ්වවිද්‍යාලෙ ගිය පළියට ගෑනුකමේ වටිනාකමක් ලැබෙන්නේ නැහැ.
ජයන්තේ අපි මෙතනින් පොඩක් නැවතිලා ඉඳලා යන්න. මාත්‍යක ෆොටෝ මහත්ය හම්බෙන්න යන්න මම අක්කටවත් අම්මටවත් මේ ගැන කිව්වේ නැහැ. ගෙදර ඇයිට කිව්වනම් එයාලා කියනවා ෆොටෝ මහත්යව ගෙදරට එක්කන් එන්න කියලා. මං කොහොමද මේ මිනිස්සයාට එහෙම කියන්නේ ජයන්ති? අම්මටයි අක්කටයි කියන්නේ නැතුව ෆොටෝ මහත්ය හම්බෙන එකට මං නම් කැමති නැහැ සෝම. ඇයි ජයන්ති? एक ऐसी वरद मुकादे। गिद्ध रहे तो माम मेकेन नो क्यों हुए? ये आलम मेरे वैद्य टा आकम ऐसी वेना निसा। कोमटा तो फोटो मारते हम बन मान तानी में अन्ने। माया ने वाते कने? जयंती, वो आम आगे हुंदु में आलू आने। आने, वो आने वाले ने मागे तेरे फोटो मारते हम बन यान। किया ना को। मंगे ने। वाना हरिम हो जयंती मे लोकम माव तेरूंगत एक्म एक्कन वा इतरा वा कवदावत मगे हितरदे एक वेसो मे फोटो महत्या मुकट दाट हमें एक हरिट दाने जयंती एक किसी में देख लेवल तिबुन अब हम बुन हमना गुडा किस्तर किलावल तिबुने शांति मम्मी ये हिन्न देख मगे फोटो एक पत्र हिंती है ओ आसने मगे फोटो एक पत्र है नक्ति वो हरी लसन तिंदी वो गोडा क्लसन आई फोटो वेल्टे थवा क्लसन तिंदी ओ अत मजाति मैं गोडा क्लसन आई ओ सोमी वो गोडा 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 क्लसन शांति එහෙනම් මට කොල්ලොන්ගෙන් ටිකක් පරිස්සම් වෙන්න වේ නේද? ආපෝ සෝමි, ඔලක්ම නරකයි. හොස්ටල් එක හරි ෂොක් නේද? හරිම නිදහස්. මටත් එන්න හිතෙනවා නවතින්න. ඉතින් එන්නකෝ පද්මි. ඇත්තටමද කියන්නේ? ඔයා කැමතිද මං එනවට? කැමති තමයි. එතකොට මටත් පාළු නැති වෙයි. හොස්ටල් එකේ ඉන්නකොට පාළුද? මම හිතුවා පාළු දැනෙන්නේ මට විතරයි කියලා. මෙහෙ තව ළමයි ඉන්නවනේ. ඉතින් කොහොමද පාළු දැනෙන්නේ? ඒ මොනවා තිබ්බත් ගෙදර ඉන්නවා වගේ නෑ. ගෙදර දාලා හොස්ටල් නවතින්න ඉන්නේ ගොඩක් දුකයි. आप यानी कोई भी लेकिन मग बला मट गिदर गिदर इन कॉलेज मैं बोर्डिंग कारे पुंची कॉलेज गेकनती पालू मट गुड़ा कुछ अम्म ताता नांगिला आदरे उन्हें हम एक जीवित रे गुड़ाक देनना ऐसे नहीं देखो सुन ऐ मैं हितरी दोगे ना जीविते हिमवेच्छ देवल के ने हितानी पा हिमवेच्छ जीविते जीवत तो इन्हें इतकोड़े संतोष इन जीवते तहगी एक वाक्य अंदर हल्ले से देखने में कुसुम मन जीवित मुन दुन देवल वाट मुन दुना वाट दटारी पाल अट पाल जीवत ने हेम के कुटम आदर होना मट अत हेम मट आदर हेम वैचने सा
මම ආදරේ හොයාගෙන යනවා. කොල්ලොත් එක්ක මම පැටලෙන්නෙත් ඒ හින්දා. නැතුව මට ආදරේ හිතෙලා නෙමෙයි. එතකොට කිත්සිරි කිත්සිරේක යාළු වෙනවද නැද්ද කියලා මම තවම හිතලා නැහැ. ඒක ගැන තීරණය කරලත් නැහැ. මට උන යාට වදේ ගහන්න. එයාගේ අවධානය දිනා ගන්න. එයා ආඩම්බර නිසා මම කැමති එයා මගේ ඉදිරියේ නම්ම ගන්න. ඔයා හිතන විදිහේ මං හිතන විදිහේ හරි වෙනස්. आडंबर अंतिम नति ज्ञानकम के पत्नी आरक्षा कर මටත් තවවගේ නංගි කෙනෙක් හිටියා නා. ඇයි එහෙම හිතෙන්නේ? එහෙම වුණා නම් මේ ජීවිතේ මීට වඩා වෙනස් වෙන්න තිබුණා. ඉතින් ඇයි ඔයාලට බැරි මම ඔයාගේම නංගි කියලා හිතන්නේ? ඔය ඇත්තටමද කියන්නේ? එහෙම හිතන්න මං හරි ආසයි. ඒත් පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? සාමාන්‍යයෙන් අක්ක කෙනෙක් නංගි කෙනෙකුට අවවාද කරන්නේ. ඒත් මේ අක්කට අවවාද කරන්න වෙන්නේ ඔය නංගිට. මේ ඇල්බියා කැමෝගේ අවුට්සයිඩර් නවකතාවේ මර්සොයි ගොඩාට්ගේ බ්‍රෙත්ලස් චිත්‍රපටියේ බොල්මොන්දෝයි කියන චරිත දෙක අතර ගොඩක් සමානකම් තියෙනවා. බෙලු බෙල්මට ඒවා යාන්ත්‍රික චරිත. ඒ මොකද ඒ කාලේ තිබුණු යාන්ත්‍රික සමාජයත් එක්ක බිහිවෙච්ච චරිතත් හරි යාන්ත්‍රිකයි. ඔය යාන්ත්‍රික බව ඇතුළේ තියෙන මිස් ජයන්ත අපරදිග දර්ශනයත් එක්ක අපි යන්න ඕන පෙරදිග දර්ශනයට. බෞද්ධ ඥානවීන් තමයි ලෝකේ තේරුම් ගන්න පුළුවන් උචිතම තැන. ඔව් දැන් අපේ සාහිත්‍යයේදී බුදුදහම කලා නිර්මාණවලට පදනමක් වෙලා තියෙනවා. දැන් අපේ සාම්ප්‍රදායික ගද්‍ය පද්‍ය සාහිත්‍ය මේවට පදනමක් වෙලා තියෙන බුදුදහම. හැබැයි ඉතින් සාහිත්‍යයෙන් එහාට කලා සම්ප්‍රදායක් විදිහට වර්ධනය වෙන එක නම් එන හිටලා තියෙනවා. මිස් නිමල් මොකද්ද හිතන්නේ ජීවිතය ගැන? කීර්ති හිටපුවම මහා පුදුම ප්‍රශ්න යාද. अभी जीवत्न अब जीवित किटी अर्थ निरूपण कीर्ति के अर्थ निरूपण मुखत् मिता जीवित हर सरुंगल पावे हसी एदिले सुलंघमन पे नूलती तवत् नियम जीवित नगर वाले तीन ने जीवत तेरने दारने उत्साह है कितना है? यार तुम भारी वासना मानता है नहीं माँ? नहीं माँ। अभी गमियान होता है। मिस चारों तावत तक नहीं हम। वाव वाव रीनो दाई डब। अन्ना अन्ना देखा था? नहीं? गमे नांगी के हितरी देखे लब भाई तो नहीं? हाँ? मटे उनके हितरी का देने अब मिस चारुलता आराधना करना अनेक उबे देते तीन एक हित एक तन करना अपने किसी में मुना कमा अब दिन कोहमुना
ගමේ නංගි දැක්කයින් පස්සේ අපි යෝජනා කරන්න මිස් නිමල්ට වඩා කැළපෙන්නේ මිස් චාර්ලට ආද එහෙම නැත්තම් මිස් ගමේ නංගිට කියන්න නැද ජයන්ත් මම ඔබලත් එක්ක කතා කරන්න හිටියේ නිලවර්ණ ගැන අපි දැන්ම කතා කරලා වැඩ පිළිවෙලක් යොදා ගන්න එක හොඳයි මහින්ද අපෙන් අහනකන් ඉන්න ඕනේ නැහැ අනිත් එක මහින්ද ඉතින් කාගෙන්වත් උදව් ඉල්ලන කෙනෙකුත් නෙමෙයි ඔව් එහෙමනම් අපි කාණ්ඩ එකතු වෙලා අපි කතා කරගමු නිලවර්ණ වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතුයකම් කොටස මොනවද කියලා මොකද මේ විශ්වවිද්‍යාලවල නිලවර්ණ හරිම උණුසුම් හරියට ඇත්ත මැති වෙන විදිහම එහෙනම් ඉතින් බොරුවෙන්ම තමයි යන්නේ මොකද මැතිවරණයක් දිනන්න නම් ඇත්ත කියලා නම් බෑ බොරු ඇත්ත විදිහට කියන්න ඕනේ මැතිවරණයක් දිනන්න නම් එහෙනම් ඉතින් මහින්ද ඒකට සුදුසු වෙන්නේ නැහැ ඔය බොරු කියන්නේ වෙන්නේ අවංක අරමුණක් නැතුව දේශපාලනය කරන අයටනේ ඒත් ඉතින් මහින්දට නම් බොරු කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම නම් මහින්දගේ දේශපාලන දර්ශනයත් එක්ක එකඟ වෙන්නේ නැහැ ඒත් මම මහින්දගේ විවෘතකමට කරු කරනවා. ඔබ කියන කතාව ඇත්ත. මේ නිලවර්ණෙදි අපි මහින්ද වෙනුවෙන් අපෙන් ඉටුවිය යුතු යුතුකම් කොටස අපේ උපරිමයෙන්ම කරන්න ඕන. ඒ මහින්ද අපේ යාළුවෙක් හින්දම විතරක් නෙමෙයි. මහින්දගේ හිතේ තියෙන විවෘතකම අවංකකම අපි හැමෝම හොඳට දන්න හින්දා. දැන් කාන්තා පාර්ශවයේ මැදිහත් වීම කොහොම සිද්ධ වෙන්නේ? අපි එක සරලටයි අයිරටයි බාර දෙමු. එතකොට මිස් චාර්ලට හැම පාරම එයාට ඇරියුම් කරන්නේ උඹනේ. ඉතින් මේ පාරත් ඒ කටයුත්ත උඹට බාරයි. හරි හරි. එහෙනම් ඔන්න මම මිස් චාර්ලටට ඇරියුම් කරන්න. ඉතුරු ටික කරගෙන යන එක තමුන්න හැට බාරයි. හැබැයි මිස් නිමා එකක් මතක තියාගන්න. මැතිවරණයක් දිනන්න නම් ඇත්තම කියලා බෑ. ඇත්ත කියන්න ගියොත් එක හිත දෙතනක තියාගන්න ලැබෙන්නේ නැහැ මිස්ටර් නිමා. සෝමේ ඔය අහලා තියෙනවද මොනාලිසා ගැන ඒ කවුද මහත්තයා මොනාලිසාව ඇන්දේ ලියනාඩෝ ඩාවින්චි මට ඔයාව දැක්කම මොනාලිසා මතක් වුණා මොනාලිසාගේ මුහුණේ තියෙන හිනාවයි ඔයාගේ මුහුණේ තියෙන හිනාවයි දෙකම එක වගේ පොඩ්ඩක් මේ පැත්ත බලන්න ඔයා ඉස්කෝලේ යනකොට තවත් අහිංසකයි ඔය කුල් ඩ්‍රින්කේ බොන්නකෝ ඔයාගේ නම් මොකද්ද කිව්වේ? ජයන්ති. මෙයා තමයි මගේ හොඳම යාළුවා. ගමේදී ඉස්කෝලේදී දෙකේදීම. මම ෆොටෝ මහත්තයා ගැන ජයන්තිට කියලා තියෙනවා. මොනවද මං ගැන කියලා තියෙන්නේ? ෆොටෝ මහත්තයා මාව ෆොටෝ ගන්නවා කියලා. පත්තරේ දාන්න. ඒකද? සෝමේ ඔයා හරි ෆොටෝජෙනික් ඒ කිව්වේ ඔයාගේ රූපය මේ ඇස් වලින් දකින්නට වඩා කැමරාවේ කාචයෙන් තවත් ලස්සනට පේනවා මම මොඩල්ස්ලා දහස් ගානක් ෆොටෝස් අරන් තියෙනවා ඒත් ඔයා වගේ ෆොටෝජෙනික් කෙනෙක් මට මීට කලින් හම්බෙලා නැහැ ඔයා හරියට රිචඩ් බාඩෝ වගේ. ඔයා අහලා තියෙනවද රිචඩ් බාඩෝ ගැන? නෑ මහත්තයා. ජයන්ති අහලා තියෙනවද? නෑනේ. රිචඩ් බාඩෝ කියන්නේ ඉංග්‍රීසි සිනමා බිහි වෙච්ච ෆොටෝ ජෙනික්ම නෙළිය. මං කැමති හින්දි චිත්‍රපට වලට. හින්දි චිත්‍රපටෙත් හොඳයි. सोमे
ඔන්න දැන් මං ඔයාට සර්ප්‍රයිස් එකක් දෙන්න යන්නේ. ඒ කිව්වේ? ඒ කිව්වේ ඔයා පුදුම කරන්න යන්නේ. දෙන්න මැස් පියා ගන්නවද? මං කියනවා ඇසරෙන්නපා. දැන් අස්සරේ